ඒකයි බය නැතුව මං කාටුණත් Nokia Android smartphone එකක්ම recommend කරන්නේ. සමදා අලුත් වෙන Nokia දිස්ත්‍රික්ක 13කට බලපෑම් එල්ල කරමින් හමාගිය බුරවි සුලිකුණාටුවෙන් දීපල සහ නිවාස හානි රසක් සිදුවන අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සඳහන් කළේ මෙම සුලිකුණාටුව හේතුවෙන් පවුල් 21152ක පුද්ගලයින් 70155 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි. එමෙන්ම නිවාස 59ක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තවත් නිවාස 2966කට අර්ධ හානි සිදුව තිබෙනවා. පීඩාවටපත් පවුල් 2899ක පුද්ගලයින් 10604 දෙනෙකු ආරක්ෂක ස්ථාන 58ක රඳවා සිටිනවා. අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සඳහන් කළේ පීඩාවට පත්ව සිටින ජනතාවට අවශ්‍ය පහසුකම් සලසා දීමට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි. මෙම සුලිකුණාටුවෙන් යාපනය දිස්ත්‍රිකයට දැඩි බලපෑම් ලැබුණා. යාපනය දිස්ත්‍රිකයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 13කට අයත් පවුල් 10250කට පීඩා සිදු වූ අතර මෙවන විට පවුල් 941කට අයත් පුද්ගලයන් 3393 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 36ක රඳවා සිටිනවා. මේ අතර මෙම සුලිකුණාටු තත්ත්වයෙන් පීඩාවටපත් පවුල් 88කට අයත් පුද්ගලයන් 134 දෙනෙකුට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම නාවික හමුදාව විසින් සිදු කරනු ලබනවා. මෙම අවතන් පිරිස පූණකරී ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ නිවාස දෙකක නවාතැන්ගෙන සිටින බවට වාර්තා වනවා. මේ අතර මඩකලපුව කාතන්කුඩිය මුහුදේ දියණෑමට ගිය පුද්ගලයන් තිදෙනෙකුගෙන් එක් අයෙකු දියගිලි අතුරුදන්ව තිබෙනවා. නව කාතන්කුඩිය බදුරිය ප්‍රදේශයේ මරෙක්කාරපටු මගේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකු මෙලෙස අතුරුදන්ව ඇති බව අප වාර්තාකරු පැවසුවා. අතුරුදන්ව සිටින පුද්ගලයා සෙවීම සඳහා නාවික හමුදාව සහ පොලිසිය එක්ව මෙහෙයුමක් ආරම්භ කරනු ලැබුවා. යපනය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ඊයේ දිනද මිලිමීටර් 150 ඉක්ම වූ දැඩි වර්ෂාවක් ඇදහැළුණා. ඒ හේතුවෙන් ප්‍රධාන බස් නැවතුම්පළ ඇතුළු ප්‍රදේශ රැසක ජලයෙන් යටව තිබෙන අයුරු දැක ගැනීමට හැකි වුණා. ඊයේ දිනේද අම්පාර දිස්ත්‍රික්කයට මිලිමීටර් 100 ඉක්ම වූ දැඩි වර්ෂාවක් ඇදහැළී තිබෙනවා. ඒ හේතුවෙන් අම්පාර ජයවර්ධනපුර සහ ගැමුණුපුර ප්‍රදේශයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවුණා. ඊට අමතරව දකුණු පළාතේ ගාල්ල මාතර ඇතුළු ප්‍රදේශ රැසකටද දැඩි වර්ෂාවක් ඇදහැළුණා. මස්කරිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ නල්ලතන්නිය මොහිනී ඇල්ලසල ප්‍රධාන මාර්ගයට අද පෙරවරුවේ පස්කන්ධක් කඩා වැටුණා. නල්ලතන්නිය ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාවත් සමග මෙම පස්කන්ධ ප්‍රධාන මාර්ගයට කඩා වැටී ඇති අතර කඩා වැටුණු පස්කන්ධ නොවුඩ් මාර්ග සංවර්ධන අධිකාරී කාර්යාලයේ නිලධාරීන් විසින් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි පොලිසිය පැවසුවේ. බුරවි සුලිකුණාටුව හමායාමෙන් පසුව මන්නාරම්බුක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්ව මන්නාරමට කිලෝමීටර් 145ක් බටහිර දෙසින් ස්ථානගත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා ප්‍රකාශ කළා. මේ කොළඹ අහසයට ගොඩක් කලු කරලා තියෙන්නේ. ඒකට බුරවි අපි කියපු තරම් හිතපු තරම් දරුණුනේ නැහැ වාසනාවක්. ඒක තමයි වෙන්න ඕනේ. හැබැයි පෙර සූදානම හොඳයි. දැන් මේ බලපෑම තාම තියෙනවද? මොකද මේ කාලගුණයේ වැස්ස තත්ත්වයේ තියෙන්නේ ඇත්තෙම මේකේ දැනට තියෙන්නේ හිජු බලපෑම නෙමේ රංගන. මේක දැනට මන්නාරම බොක්ක දිශාවෙන් ඉන්දියා වෙරළබඩ තීරයට ඇතුළු වෙන ලකුණු තියෙනවා. සුලිකුණාටව නෙවෙයි දැන් ඊට වඩා අඩු තත්යකට ගිහිල්ලා තියෙනවා ගැඹුරු පීඩන අවපාතයක් බවට. එතකොට මේකේ දැනට තියෙන්නේ ඍජු බලපෑම විශේෂයෙන්ම අපි කියලා තියෙනවා දිවයිනේ උත්තරමේ ඉඳන් කංකසන්තුරේ හරහා තිරුකුණාමලේ දක්වා තියෙන පෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුදු තීරවල ගැඹුරු සහ නොගැඹුරු මුහුදු තීරවල දීවරහා නායක කටයුතුවල යෙදෙන්න එපා කියන එක අපි තවදුරටත් දීවරහා නායක ප්‍රජාගෙන් ඉල්ලා සිටිනවා. ඊට අමතරව මේකේ වක්‍ර බලපෑම දැනට තියෙනවා තවදුරටත් දිවයිනේ උතුරු මැද වයඹ ඊට අමතරව තිරුකුණාමලේ වගේ පැතිවල දිස්ත්‍රික්කවලට